තිංගාලෝනේ මේ ලොක්ඩවුන් පීරියඩ් එකේදී අපි ගොඩක් ලැප්ටොප් සහ කම්පියුටර්ස් පාවිච්චි කරනවා. ඉතින් මේකට හේතු වෙන්න පුළුවන් අපි ඔන්ලයින් වැඩකටයුතු සඳහා සහ නැත්නම් අපේ ඔන්ලයින් කන්ෆරන්සස් වලට. ඉතින් තාමත් අපි ගොඩක් කට්ටිය ගාව තියන්නේ පරණ ලැප්ටොප් එකක් නැත්නම් ඩෙස්ක්ටොප් එකක් වෙන්න පුළුවන්. ඉතින් බොහෝ දුරට මේවේ ප්‍රශ්න වෙන්නේ මේවා හරි ස්ලෝ වැඩ ගන්නවා. ඉතින් ඔයාට මීටින් එකක් කරන වෙලාව වගේ ලැප් එක ස්ටක් වෙන්න පුළුවන්, කම්පියුටර් එක ස්ටක් වෙන්න පුළුවන්, ලැග් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ ගොඩක් ඉෂුස් තියෙනවා. ඒත් අද මේ වීඩියෝ එක හරහා ඒ වගේ පරණ කම්පියුටර් එකක් නැත්නම් ලැප්ටොප් එකක් තියෙන මගේ යාළුවන්ට මම කියලා දෙන්න යන්නේ ඒකේ පර්ෆෝමන්ස් ඉන්ක්‍රීස් කරන්නේ කොහොමද කියලා. ඉතින් වැඩි වෙලා ඉන්නේ නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් සියට් කියන වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, කාස්ට් ගැන ඉන්ට්‍රස්ටඩ් නම් අනිවාර්යෙන්ම මගේ අනිත් channel එක බලන්න අමතක කරන්න එපා. ඉතින් යාළුවනේ මගේ පළවෙනි ට්‍රික් එක තමයි අපේ hard disk එකේ නැත්නම් SSD එකේ තියෙන unwanted files delete කරන එක. ඉතින් ඒක කරන්න අපිට Windows වලින් අපිට දීලා තියෙන special option එකක් තමයි Windows disk cleanup කියන application එක. ඉතින් ඔයාලට මේකට access කරන්න තියෙන්නේ start icon එක click කරලා disk cleanup කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ icon එකක් එක්ක application එකක් වෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ open කියන option එක select කරන්න. ඊට පස්සේ මේක ගත මෙන්න මේ වගේ ඇප්ලිකේෂන් එකක් ඕපන් වෙයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ clean up system files කියන එකට ක්ලික් එකක් දෙන්න. ඊට පස්සේ චුට්ටක් වෙලා ගිහිල්ලා මේක අපේ Windows updates වල තියෙන වැඩක් නැති files ඒ වගේ ඔක්කොම දේවල් load වෙයි. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ හැම box එකකම මේ වගේ tick ද දාන්න. ඇසේ දැන් මගේ ඩිස්ක් එකෙන් මේ ඇප්ලිකේෂන් එක විදිහට 166 MB ඩිස්ක් ක්ලීනප් එකෙන් ක්ලීන් වෙනවා. ඉතින් ඔයා ගොඩ කාලෙකින් මේ ඔප්ෂන් එක පාවිච්චි කළා නැත්නම් ගොඩක් වෙලාවට ඔයාලා 8 නැත්නම් 12 GB යනකම් ඔයාගේ ඩිස්ක් එක ෆ්‍රී කරගන්න පුළුවන්. නැත්නම් ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඉතින් අන්තිමට ඔයාලට කරන්න තියෙන්නේ මේ ඕකේ කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරලා delete files කියන ඔප්ෂන් එකත් සිලෙක්ට් කරන්න. unwanted files HDD එකේ වෙන්න පුළුවන් නැත්නම් SSD එකේ තියෙන වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම delete කරලා දානවා. ඊට පස්සේ ඔයාගේ computer එකේ තියෙන hard disk එකේ නැත්නම් SSD එකේ storage free කරන්න. ඉතින් යාළුවනේ ඔයාලට මේ trick එක පාවිච්චි කරලා ඔයාලගේ computer එකේ නැත්නම් laptop එකේ performance increase කරගන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ trick එකට. ඉතින් යාළුවනේ මම ඔයාලත් එක්ක ඊළඟට ෂෙයා කරන්න යන ට්‍රික් එක තමයි අපේ hard disk එකේ නැත්නම් SSD එක කොහොමද ඔප්ටිමයිස් කරන්න කියලා. ඉතින් මේ අපේ hard disk එක නැත්නම් SSD එක ඔප්ටිමයිස් කරන එකෙන් අපේ computer එක නැත්නම් අපේ laptop එක ගොඩක් efficiently run කරන්න උදව් කරන. ඉතින් ඒ option එකට access කරන්න තියෙන්නේ කලින් වගේම Windows icon එක click කරලා optimize කියලා search කරන්න. ඊට පස්සේ ආට ඒ application එක defragment and optimize drives කියලා. ඉතින් අපි කලින් disk cleanup application එක open කරා වගේ මෙතන මේ open කියන option එක select කරලා ඒක open කරගන්නවා. ඊට පස්සේ ඔයාට ඔයගේ drives කීපයක් තියෙනවා නම් මෙතනින් ඔක්කොම පෙන්නයි. ඉතින් මගේ laptop එකේ තියෙන්නේ 500 GB M.2 SSD එකක්. ඉතින් ඒක විතර මෙතනින් පෙන්නලා ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයා කැමති hard disk එක select කරලා මේ optimize කියන option එක select කරන්න. ඊට පස්සේ ඔයාගේ hard disk එක මේ software එක හරහා optimize කරන්න. ඉතින් ඔයාලට මේ විදිහට ඔයාලට තව hard disk එකකට වඩා තියෙනවා නම් ඒ ඔක්කොම select කරලා optimize කරන්න පුළුවන්. ඉතින් අපි යමු ඊළඟ trick එකට. ඉතින් යාළුවනේ දැන් මම ඔයාලත් එක්ක ෂෙයා කරන්න යන්නේ අද මේ වීඩියෝ එකෙන් කියන අන්තිම ට්‍රික් එක. ඉතින් මේ ට්‍රික් එකෙන් අපි කරන්න යන්නේ අපේ කම්පියුටර් එකේ තියෙන temporary files delete කරන එක. ඉතින් මාත් personally මේ ට්‍රික් එක මගේ laptop එකෙත් පාවිච්චි කරන ලොකු files render කරනකොට. ඉතින් මේ ට්‍රික් එක apply කරන්න නම් ඔයාලට කරන්න තියෙන්නේ කලින් වගේ Windows icon එක ගාවට ගිහිල්ලා left click කරන්න නෙමෙයි right click කරන්න. ඊට පස්සේ ආර පුළා Windows hide menu එකට access වෙන්න. ඊට පස්සේ ආර pay run කියලා option එකක් තියෙනවා.
ඉතින් ඔයාලට දැන් කරන්න තියෙන්නේ මේ run කියන option එක select කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන temp කියලා enter කරලා type කරලා මේ okay කියන option එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ file එකක් open වෙයි folder එකක්. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේකේ තියෙන ඔක්කොම ටික select කරලා delete කරන්න. ඉතින් ගොඩක් වෙලාවට ඔයගේ ඔක්කොම ෆයිල්ස් ඩිලීට් වුණාට පස්සේ සමහර ෆයිල්ස් තියෙනවා ඩිලීට් කරන්න බැරි. ඉතින් මේ තියෙන්නේ ඒ වගේ ෆයිල්ස්. ඉතින් ඔයාලා බැලුවොත් ඇයි මගේ ෆෝල්ඩර් එකේ ෆයිල්ස් උනා තියෙන්නේ කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න කලින් මගේ තිබ්බ ෆයිල්ස් ඔක්කොම ටික පර්මනන්ට්ලි ඩිලීට් කරලා තියෙනවා. ඉතින් බය වෙන්න එපා. ඔයාලට මේ ට්‍රික් එක ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ ෆයිල්ස් තිබ්බොත් මෙන්න ඩිලීට් කරන්න බැරි ෆයිල්ස් ඉබට ඔයාලට කරන්න තියෙන කැන්සල් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න කිසිම අවුලක් නැහැ. ඊට පස්සේ මේ ට්‍රික් එකේ තව කොටසක් තියෙනවා. ඉතින් ඒක කරන්න තියෙන්නේ කලින් වගේම විඩෝස් අයිකන් එක ගාවට ගිහිල්ලා රයිට් ක්ලික් කරන්න. ෂයිස් රන් කමාන්ඩ් එක සිලෙක්ට් කරලා දැන් අපි ටෙම්ප් කියව ගහපු වෙනකොට ටෙම්ප් කියන එකට ඉස්සරහනේ පිටිපස්සනේ ටෙම් පර්සන්ටේජ් මාක් එක දාන්න. ඊට පස්සේ ඕකේ කියලා සර්ච් කරන්න. එතකොට දැන් මේ වගේ ෆයිල් එකක් ඕපන් වෙයි. ඉතින් මේ ෆයිල් එකේ තවර කරන්න තියෙන්නේ සිලෙක්ට් ඕල් කරලා මේ පර්මනන්ට් ඩිලීට් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ කම්පියුටර් එකේ වැඩක් නැති ෆයිල්ස් ඩිලීට් කරන්න. ඉතින් මේ ආයිත් අපිට මෙන්න මේ වගේ ඩිලීට් කරන්න බැරි ෆයිල්ස් ආවොත් ඔයාලට පුළුවන් do this current items get a try again කරන්න. එක හරි ගියේ නැත්නම් cancel කරලා දාන්න. ඉතින් යාළුවනේ මම හිතන ඉස්සරහට ඔයාලගේ online වැඩ කටයුතු කරගත්තී ඔයාලගේ computer එකේ නැත්නම් laptop එකේ මම අද මේ video එකෙන් ඔයාලට share කරගත්ත tricks එක ඔයාලා පාවිච්චි කරයි කියලා. ඉතින් share කරන්න, subscribe කරන්න, bell icon එක click කරන්න. කාස්ට් එක interested නම් අනිවාර්යෙන්ම මගේ අනෙක් channel එක බලන්නත් අමතක කරන්න එපා. Thank you.